සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ඔබ හැම දිනෙක බොහොම සද්ධාවෙන් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච දවසක්. පින්වතුනි, අද අපි විමසලා බලමු මරණාසන්න මොහොතේ අපිට පහළ වෙන නිමිති, ගති නිමිති කියලා ධර්මයේ උගන්වනවා. පින් දහම් කරන කෙනෙකුට, කුසල් දහම් වඩන කෙනෙකුට මරණාසන්න කාලයේදීම සුගති අරමුණු වෙනවා. දැන් අපි බොහෝ වෙලාවට සමහරු හිතාගෙන ඉන්නේ මැරුණාට පස්සේ. ඒ මොහොතේ සිත තමයි බලවත්ම දේ. චුතිසිත නිසා තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ මොහොතේ මොකක් හරි වුණොත් ඉවරයි. එහෙමම හිතාගෙන ඉන්නයි ඉන්න. හැබැයි අපි පින් කරනකොට, කුසල් වඩනකොට, දන් දෙනකොට, ගුණධර්ම වඩනකොට දැනටමත් අපි හොඳට පින් කරගෙන නම් ඉන්නේ, අපිට දැම්ම පරලව හැදිලා ඉවරයි. දවසක් මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන අහගෙන යනවා. පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක් කරලාද? ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කරලාද කියලා අහගෙන යනකොට තවුතිසා දෙව්ලොව තියෙනවා 12 යොදුනක් විශාල සත්‍රුවණින් මැවිච්ච දිව්‍ය මාලිගාව. මුගලන් මහරහතන් වහන්සේ මේ විමානේ ළඟ නතර වුණා. බැලුවා, විමානේ දිලිසෙනවා. බොහොම ලස්සන දිව්‍ය විමානයක්. හැබැයි තාම දෙවිවරු පේන්න නැහැ. ඒ දිහා බලාගෙන ඉන්නකොට දෙවිවරු පිරිසක් උන්වහන්සේ දැකලා ඇවිල්ලා වන්දනා කරලා කියනවා, ස්වාමීනි, ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයාට කියලා. බරණැස නන්දිය සිටුවරයා ශාලාවක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතු කරලා පූජා කරලා දානයක් දීලා ඒ ශාලාව සංඝ සතු කරලා පූජා කරන දවසේම ඔහු වෙනුවෙන් දෙව්ලෝමේ විමානේ පහළ වුණා කියලා. එතකොට ඒ වෙලාවේ අර දෙවිවරු කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියහම බරණැසදී නන්දිය සිටුවරයෙහිම මුණ ගැහෙන්න පුළුවන්. සිටුවරයා හම්බුනොත් ගිහින් කියන්න කියනවා, අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. දෙවියන් ඔබ එනකම් බලාගෙන ඉන්නවා. පුළුවන් තරම් පින් කරගෙන, කුසල් වඩාගෙන තවුතිසා දෙව්ලොවට මෙන්න කියලා ගිහින් කියන්න කියනවා. එතකොට බලන්න, මේ දේශනාව දිහා බලනකොට අපිට පේනවා, එදා මුගලන් මහරහතන් වහන්සේ ওই විමානේ දකිනකොට එදා නන්දිය සිටුවරයා ඒ මොහොතේ මැරිලාද? නෑ, තාම මනුස්ස ලෝකේදා. එතකොට මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්නේ නැද්දි ශාලාවක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම සංඝ සතු කරලා පූජා කරලා දානයක් පූජා කරන වෙලාවේ ඒ පින සාදුකාර දීලා තමන් අනුමෝදන් වෙනකොටම තමන් වෙනුවෙන් දිව්‍ය විමානයක් දෙව්ලෝ පහළ වෙනවා. එතකොට බලන්න, මනුස්ස ලෝකේ අපි පින් කරනකොට අපේ පිනට පරලොව හැදෙනවා. හැබැයි අපි හිතමු නන්දිය සිටුවරයා සෝවාන්වත් වෙලා නෙමෙයි ওই පින් කර කර යන්නේ. පින් කරනකොට විමාන පහළ වෙනවා. ඔහොම ටික කාලයක් ඉඳලා බරපතල අකුසල් කරන්න පටන් ගත්තා කියලා හිතමු. අපායගාමි අකුසල් වලට පෙළඹුණොත් අර විමාන එහෙම අතුරුදහන් වෙලා යනවා. ඊළඟට හැදෙනවා කර්මය අපාය පැත්ත. ඒ නිසා පින්වතුනි, අපි පින් කරන්න සුගතියට අවශ්‍ය වෙන විදිහට අපේ කර්මය සකස් වෙනවා, සුගතිය හැදෙනවා. හැබැයි අපි අකුසල් කරනකොට අපායට අවශ්‍ය වෙන විදිහටත් පාර කැපෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු දිහා දකින්නේ මේ වගේ කිය. ඒ තමයි උපමාවකට කියනවා, ඇස් ඇති පුරුෂේ පාර අයිනට වෙලා වාඩි වෙලා ඉන්නකොට ඒ පාර යන මිනිස්සු දිහා දකිනවා. එක පාරක් තියෙනවා, මේ පාර ගිහිල්ලා වැටෙන්නේ ගිනි අඟුරු වලකට.
අපි ඉඳම පාරක් තියෙනවා, පාර අවසන් වෙන්නේ විශාල ගිනි අඟුරු වලකින් කියලා. කෙනෙක් මේ පාරේ යනවා. එතකොට පාරයිනේ ඉන්න මිනිස්සයා දකිනවා, කල්පනා කරනවා, මෙයා දිගින් දිගටම ওই පාරේ ගියොත් නම් වැටෙනවා අර ගිනි අඟුරු වලට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අය ජීවත් වෙන ක්‍රමේ දිහා බලලා කල්තියාම බුදු ඇසින් දකිනවා කියනවා. මෙයා මේ විදිහට අකුසල් කරගෙන දිගටම ගියොත් නම් කෙලින්ම නිරේම තමයි කියලා. පස්සේ කාලේ බුදු ඇසින් බලනකොට දකිනවා කියනවා යා නිරේ වැටිලා දුක් විඳින ආකාරය. එතකොට බලන්න ජීවත් වෙන ක්‍රමේටම කල් ඇතුවම කියන්න පුළුවන් මෙයා නම් කෙලින්ම අපායට කියලා. ඒ වගේ අපි පින් කරනකොට සුගතිය හැදෙනවා වගේමයි අකුසල් කරන්න කරන්න අපාය සකස් වෙනවා. දැන් අපි බලමු ධර්මයේ උගන්වනවා ගති නිමිති පහළ වෙනවා කියලා. බොහොම ලස්සන දේශනාවක් තියෙනවා ධනංජානි කියලා. මේ ධනංජානි කියන බමුණා ඉන්නකම් අකුසල් කර කර හිටිය පව්කාරී. දවසක් හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එදා ධනංජානිට හිතුණා දානි ටිකක් දෙන්න ඕනේ. එහෙම හිතලා දානි භාජනය අරගෙන ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ගේ පාත්‍රයට දානි ටිකක් බෙදුවා. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරු එක්ක චුට්ටක් කතාවට වැටුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දානි ටික පාත්‍රයට බෙදුවට පස්සේ අනුශාසනාවක් කරා, ධනංජානි ඔබ අකුසල්තම් කරන්න එපා. ඔබ සිල් රකින්න. ඔබ නොයේක් විදිහේ කයින් වචනින් මනසින් අකුසල් රැස් කරගත්තොත් ඔබට දුගතිය හැදෙනවා කියලා. එතකොට ධනංජානි කියනවා අනේ ස්වාමීනි, ඉතින් ඔබ වහන්සේලා නම් කියයි කියලා. අපිට හොඳින් හරි නරකින් හරි ජීවත් වෙන්න තමයි ඕනේ. සල්ලි තමයි කිව ඕනේ. එහෙමම තියෙනවා දේශනාව. ධනංජානි කියනවා ඔබ වහන්සේලා නම් කියයි, අපිට අමුදරුවෝ ඉන්නවා, දැසි දස්සෝ ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා. අපිට හොඳින් හරි නරකින් හරි සල්ලි තමයි කිව ඕනේ. ඕවා ඉතින් කොහේ කරන්නද කියලා දානෙ ටික විතරක් බෙදලා මග ඇහැරලා ගියා. ආයමත් සාරිපුත්ත හාමුදුරුව කාලෙකට පස්සේ මේ නගරයට වඩිනකොට දැන් ධනංජානි හොඳටම රෝගාතුර වෙලා මැරෙන්න වැටිලා. ධනංජානිට ආරංචි වුණා මරණාසන්න වෙලා දැන් වේදනා විඳිනකොට සාරිපුත්ත හාමුදුරුව මේ නගරයට ආයි වැඩියා කියලා. ධනංජානිට මරණාසන්න මොහොතේ ගිනි දැල් පේන්න පටන් ගත්තා. දැන් මැරිලා නැහැ, දැම්ම පේනවා ගිනි දැල්. තමන්ව යමපල්ලු ඇවිල්ලා ඇදගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ දැනෙනවා. ඊවිලේ ධනංජානි සේවකයෙකුට කතා කරලා කිව්වා, අනේ ඔබ ඉක්මනට යන්න කිව්ව සාරිපුත්ත හාමුදුරුව ඉන්න තැනක් හොයාගෙන. ගිහිල්ලා මගේ වචනින් සාරිපුත්ත හාමුදුරන්ට වඳින්න කිව්ව, මේ වන්දනා කරන්නේ ධනංජානි වෙනුවෙන්. අනේ ධනංජානිට බොහොම අමාරුයි, අසාධ්‍යයි, අනේ මාව බලන්න එන්න කියලා සාරිපුත්ත හාමුදුරංගු එක්කන් එන්න කියනවා. දැන් සේවකයා දුවගෙන දුවගෙන ගිහලා සාරිපුත්ත හාමුදුරන්ට වැඳලා කාරණී කියලා කියනවා, ධනංජානිට බොහොම අසාධ්‍යයි, අමාරුයි, අනේ ඔබ වහන්සේට වඳින්න කියනවා. ඉතින් එදා සාරිපුත්ත හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ ධනංජානිගේ නිවසට වැඩියා. දැන් මැරෙන්න හොඳටම ආසන්නයි, උඩුබැලි අතට ඇඳේ විලාප දිදී වේදනාව විඳිනවා. ඇඳ ළඟම ආසනයක් පනවලා තිබ්බා. ඉතින් සාරිපුත්ත හාමුදුරුව ළඟින්ම වාඩි වෙලා අහනවා, කච්චිතේ කමනියන් ඉවසන්න පුළුවන්ද? කච්චි ආපනියන් ඔබට දරා ගන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති, ඔබේ දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා. එතකොට ධනංජානි කියනවා, අනේ ස්වාමීනි, කෙනෙක් මාව හිර කරලා අල්ලගෙන මගේ ඔළුව වටේ කඹයක් වෙලලා කිටි කිටි ගහලා හිර කරනවා වගේ මට තේරෙනවා කියන. අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලින් දැනෙනවා කියන. ඊළඟට කියනවා, උල් පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා. උල් පිහියක් අරගෙන හිස් මුදුනට ඇනගෙන ඇනගෙන ඔළුව පලනවා වගේ තේරෙනවා කියන. ඊළඟට ධනංජානි කියනවා, සාමීනි, මගේ බඩවැල් මස් කපන පිහියකින් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් මතුවෙනවා. එතකොට බඩවැල් ඇතුලෙන් විශාල වේදනාවක් මතුවෙනවා, හරියට බඩවැල් පිහියකින් කපනවා වගේ. දැන් ඔන්න මරණ මංචකේ දැනෙන නිමිති. ඊළඟට ධනංජානි කියනවා, ස්වාමිනී, ඔය විතරක් නෙමෙයි, හතර දිනක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියලා. දැන් ඔන්න අකුසල් කරලා මරණාසන්න වෙච්ච වෙලාවේ අපායන් නිමිති පහළ වෙලා ගිනි දැල් පේනවා. තමන් උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ දැනෙනවා, තාම මැරිලත් නැහැ. සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා, දැන් නම් ඉන්නකම් පින් කරගත්තේ නැහැ, කුසල් වැඩුවේ නැහැ, සිල් රැක්කේ නැහැ, දැන් නම් වැඩි වෙලා මරණාසන්න මොහොතේ දැන් කොහේද කර්මය හැදිලා තියෙන්නේ? කෙලින්ම අපායට. සාරිපුත්ත හාමුදුරුව කියනවා, ධනංජානි, දැන් ඔබ මේ විදිහට හිතන්න කියෝ, මං කියන දේ හිතන්න කිය. අපාය කියන්නේ නම් දුක් සහිත තැනක්, ආදීනවම දකින්න කියෝ.
අපායේ වැටුනොත් කල්ප ගණන් අන්ත දුක් විඳ විඳ යන්න වෙනවා. අපායෙන් අපායට වැටි වැටි දුක් විඳ විඳ යනවා. ආයි කවදා හෝ පිනක් කුසලයක් මතුවෙච්ච වෙලාවක උඩට මතුවෙලා ආවොත් මිසක් අපායෙන් මිදීමක් නැහැ කියේ. ඒකට හේතුව අපායට වැටුණාට පස්සේ දැන් අපි හිතමු මේ අපි සසරේ ඉපදීපදී යන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් නිසා. අපායට වැටුණාට පස්සෙත් නිරිසතා තුලත් අර අකුසල මූලයන් ඒ විදිහටම තියෙනවා. සසරේ උපදින්නේ කොහි ඉපදුනත් අකුසල නිසා. දැන් යමපල්ලෝ වද දෙනකොට, පුච්චනකොට, වද දෙනකොට තරහක් වෛරයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. කෑ ගහනවා, විලාප දෙනවා, දුවනවා, බේරෙන්න තැන් හොය හොයා දුවනවා. එතකොට අර වද දෙන අය ගැන, වේදනාව ගැන ද්වේෂයේ වෛරයේ බලවත්. එතකොට අපාය තුල චේතනා පහළ වෙවි, කර්ම රැස් වෙන්නේ අකුසලේටම, කර්ම හැදී හැදී යනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි අපායකට වැටුනොත් අපායෙන් අපායටම වැටි වැටි යනවා කියලා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි, ඒ නිසා අපායේ ආදීනව හිතන්න කියලා. අපායේ දුකම සිහි කරලා ආදීනව මෙනෙහි කරලා අනේ මට ඊට වඩා හොඳයි තිරිසන් ලෝකේ උපදින්න තියෙනවා නම් කියලා එතන හිත පිහිටවන්න කියලා. දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටුවේ කොතනද? තිරිසන් අපාය. ඇයි ඒ? එක පාට දිව්‍ය ලෝකෙට ගන්න බෑ පව්කාරයෙක්ව. ඉන්නකම් පව්කම් කරලා කරලා මරණාසන්න වෙච්ච වෙලාවේ කෙලින්ම නිරේත කර්ම හැදිච්ච කෙනා ඊට වඩා ටිකක් හරි හොඳ තැනක් තමයි තිරිසන් අපාය. දැන් තිරිසන් සත්තුන් හැම වෙලෙම කවුරු හරි ලෝදිය පොවනවද, අනිනවද, පුච්චනවද? එහෙම වදදීමක් නැහැ. ඒ නිසා ධනංජානි ඔබට තිරිසන් ලෝකේ හොඳයි කියනවා. ඒ නිසා නිරේ ආදීනෝම සිහි කරලා සිහි කරලා තිරිසන් අපායේ හිත පිහිටවන්න උත්සාහ ගන්න කියලා. දැන් ඉතින් බේරෙන්න අතක් නැහැ. අර කියන විදිහට කරුණු හිතලා 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 ටික වෙලාවකින් අපායෙන් හිත මිදුණා. අපායෙන් හිත මිදෙනකොටම ඊළඟට හිත පිහිටියේ කොහෙද? තිරිසන් ලෝකේ හිත පිහිටියා. දැන් එතන හිත පිහිටියට පස්සේ තමයි ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි, දැන් ඔබේ හිත පිහිටලා තියෙන්නේ තිරිසන් අපායේ. දැන් ඔබ තිරිසන් අපායත් දුක් සහිතයි කියලා ආදීනව සිහි කරන්න පටන් ගන්න කියලා. එතකොට අපේ හිත යම් තැනක පිහිටියද එතන තමයි ආදීනව සිහි කළ එතනින් මුදව ගන්න උත්සාහයක් ගන්න. දැන් තිරිසන් ලෝකේ හිත පිහිටියට පස්සේ ආදීනව මෙනෙහි කරන්න කියලා. දැන් බලන්න තිරිසන් ලෝකේ දිහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තිරිසන් සත්තු අතර වැඩිපුරම තියෙන්නේ බියයි තැතිගැන්මයි කියලා. දැන් බලන්න ওই පුංචි සතෙක් වුණා සද්දයක් ඇහිච්ච ගම ඇකිලෙනවා. දුවන සතා දුවනවා. රිංග ගන්න පුළුවන් නම් ගුහාවකට හරි රිංග ගන්න. පියාඹන්න පුළුවන් සතා පොඩි සද්දයක් ඇහුණත් බයේ සැනින් පියාඹලා යනවා. හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් තිරිසන් සතු ජීවත් වෙනවා. එක සතෙක් තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් සතෙකුගේ ගොදුරක්. එතකොට තිරිසන් අපාය තුල වැඩිපුරම බහුලව තියෙන බිය තැති ගැනීම. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි, දැන් ඔබ තිරිසන් ලෝකේ ආදීනව සිහි කරන්න කියලා. මේ වගේ දුක් සහිතයි කියලා ආදීනව සිහි කරලා සිහි කරලා අනේ මට මීට වැඩිය හොඳයි ප්‍රේතලෝ, කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්නම් කියලා ප්‍රේත ලෝකේ හිත පිහිටවන්න කියලා. අන්න දැන් තිරිසන් ලෝකෙට වඩා ටිකක් හරි හොඳයි ප්‍රේත ලෝකේ. අන්න ඉතනට උස්සලා ගන්න සාරිපුත්ත හාමුදුරුවෝ කරුණු කියාගෙන ගියා. ධනංජානි ආදීනව සිහි කරනකොට තිරිසන් ලෝකිනුත් හිත මිදුණා, ප්‍රේත අපාය හිත පිහිටියා. එතකොට දැන් කොහෙද හිත පිහිටි? ප්‍රේත ලෝකෙ. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි ප්‍රේත ලෝකෙ දුක් සහිතයි කිය. දැන් ඔබ ප්‍රේත අපාය ආදීනව සිහි කරන්න පටන් ගන්න කිය. පින්වතුනි, දැන් අපි ওই මිය පරලෝකීය ඥාතියිට පින් දෙනවනේ නේ. ප්‍රේත ලෝකේ ඉපදුනත් හැම ඥාතියෙක්ම පින් ගන්නවද? පින් ගන්නේ නැහැ. ඊටාම සුළු පිරිසයි. ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. නිජ්ජාම තන්හික කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. විශාල බඩක් තියෙනවා කියලා. ඉන්දි කටු තුඩක් වගේ කටක් තියෙන්නේ කියලා. එතකොට හිතන්නකො කොහොමද ආහාර ගන්න කියලා. ඉන්දි කටු තුඩක් වගේ කටක් පිහිටලා තියෙනවා කර්මානුරූපිය විශාල බඩක් තියෙනවා කියලා. සා පිපාසාවෙන් පුදුම දුකක් වේදනාවක් විඳිනවා, විලාප දිදී දුවනවා කියලා. සමහර උඩු බැලි අතට වැතිරිලා කෑ ගහනවා, විලාප දෙනවා, කුසගින්න දරා ගන්න බැරුව. කොච්චර අපි පින් කර කර පින් දුන්නත් පින් ගන්න බෑ කියලා. ආහාර හොයාගෙන දුවගෙන ගියත් ආහාර ගන්නත් අමාරුයි කියන පුංචි කටක් කියනවා තියෙනවා.
ඇයි එහෙම තැන්වල උපදීද? පින් ගන්නත් බැරි තැන්වල ජීවත් වෙලා ඉන්නකොට පිනට ගැරහීමේ විපාක. පින් නොකර ඉන්නවට වඩා භයානකයි පිනට ගරහණේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අනුන්ගේ පින්කම් කඩාකප්පල් කරන කෙනා තුන් දෙනෙකුට අනර්ථයක් කරගන්නවා කියලා. දැන් අපි හිතමු කවුරු හරි දානයක් දෙන්න හදනකොට බනින පිස්සුද ඔබලට දෙන්න එපා කියලා. එතකොට ඒ තුලින් වෙන්නේ දන් දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරනවා. එකයි. ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභයත් අහිමි කරලා දානවා. එතකොට දෙන්නෙකුට අනාත්මයක්. ඒ සියල්ලට පෙර තමන්ගේ ಗುಣ තමන් නසා ගන්නවා. එතකොට දන් දීලා රැස් කරගන්න පින ඔහුට අහිමි කරනවා. ලැබෙන පුද්ගලයාට ලැබෙන ලාභේ නැති කරනවා. තමන්ගේ ಗುಣ ධර්ම තමන් නසා ගන්නවා. අනුන්ගේ දාන කඩාකප්පල් කරන පින්කම් වලට බණින කෙනා තුන් දිනකට අනර්ථයක් කරන විශාල අකුසලයක් රැස් කරගන්න කෙනෙක් කිය. එවැනි කෙනෙක් මිය පරලව ගිහිල්ලා പ്രേත ලෝකයකට වැටුණත් උපදින්නේ පින් ගන්න බැරි තැනකමයි. නිජ්ජාම තන්හික වගේ പ്രേත කොටස්වල පින් ගන්න බෑ කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව ඉන්නවා පාංශු පිසාච කියලා പ്രേත කොටසක්. ඒත් පින් ගන්න බැරි പ്രേතියෝ. ඇට සැකිලි වගේ කියන ඇඟේ මස් කඩා හැලෙන ප්‍රේතියු කියන පින් ගන්න බෑ කියලා. ඊළඟට ඉන්නවා ගූත කාදක කියලා ප්‍රේත කොටසක්. මොනවද ආහාර කරගන්න? අසූචි. වැඩිපුරම උපදින්නේ අසූචි වලවල් වල කියන ප්‍රේතියු. අසූචි තියෙන තැන් හොය හොයා දුවනවා කියන. ඒව ආග්‍රහණය කරනවා. මිනිස්සු කනවා බොනවා වගේ කනවා බොනවා නෙමෙයි. ආග්‍රහණය කරලා කුසගින්න නිවා ගන්නවා. දැන් අපිට ඕවා පිළිකුල් වුණාට දැන් හිතන්න ඌරට අසූචි කොහොමද? සුදා භෝජනේ වගේ නේ. අපිට අපිරියා වුණාට ඌ රටේක රසවත් දෙයක්. ඒ වගේ තමයි කුසගින්න වැඩි වෙනකොට කරන්න දෙයක් නැහැ. දැන් මිනිස්සුත් කන්න නැති වෙනකොට නොකන දේවල් කන්නේ නැද්ද? දැන් බලන්න ඔය හිඟන මිනිස්සු සමහරු බඩකින්න එනකොට කුණු බාකිය අදිනවා දැකලා නැද්ද? පිළිුණු වෙච්ච දෙයක් හරි කන මිනිස්සු නැද්ද කන්න නැති වෙන කනවා. මේ ලංකාවේ බැමිනි තියාසාය කියලා විශාල සාගතයක් ඇති වුණව බහලෙන්. බලගම්බා රජුරුවන්ගේ කාලේ අවුරුදු 12ක් නියඟි කන්න නැහැ. සියලු භෝග විනාශ වෙලා ගියා. ඇලදොල ගංගා හිඳිලා ගියා. අන්තිමට මිනිස්සු සත්තු ටික මරාගෙන කාලා ඉවරයි. දැන් කන්න සතෙක් නැහැ, ගස්කොළනුත් නැහැ. මිනි මස් කන්න පටන් ගත්තා කියලා. මිනිස්සු මරාගෙන කන්න පටන් ගත්ත මිනිස්සු. කැලෑවල් වල භාවනා කරගෙන හුදකලාවි හිටියේ සමහර ස්වාමීන් වහන්සේලා ඒ කාලේ මිනි මස් කන කණ්ඩායම් වලට ගොදුරු වුණා කියලා. එතකොට බලන්න අපේ රටේ එහෙම කාලයක් තිබුණා කන්න නැති වෙනකොට. එතකොට අපිට පේනවා මිනිස්සුන්ට කන්න නැති වෙනකොට මොනවා හරි පිළිනු දෙයක් වෙච්ච දෙයක් හරි පිළිකුල් දෙයක් හරි නොකන දෙයක් හරි කනවා. අන්න ඒ වගේ තමයි ප්‍රේතයන්ට කුසගින්න වැඩි දරා ගන්න බෑ, කන්න දෙයක් නැහැ. කුසගින්න නිවෙන්නේ එකම දෙයයි, අසූචි ටිකක් හරි ආග්‍රහණය කරනකොට ටිකක් කුසගින්න නිවෙනවා නම් අපිරියාවෙන් වුණත් ඒකට දුවගෙන යනවා. කොච්චර පින් දුන්නත් පින් ගන්න බෑ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තවත් ප්‍රේත කොටස් ඉන්නවා. අග්නිජාල කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. මුළු ඇඟම ගිනි ගන්නවා. ඔය ලක්කන සංයුත්තේ සඳහන් වෙනවා, දවසක් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වඩිනකොට දකින්නවා අහසේ පාවෙලා යනවා ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා. ගිනි බෝලයක් වගේ කෑ ගහනවා, විලාප දෙනවා, මුළු ශරීරෙම ගිනි ගන්න අමනුස්සෙක් අහසේ පාවි පාවි යනවා. එතකොට අපිට පේනවා මේ රැස් කරගන්න අකුසල් වලින් ඒ විපාක අරගෙන යන හැටි. ඒ නිසා සමහර වෙලාවට ඒවා මේ විදිහට හැදෙනවා. දවසක් මට හම්බුණා මහත්තයෙක්. මගේ කොළඹ භාවනා වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට ඇවිල්ලා දවසක් කට්ටියක් කිව්වනේ, හාමුදුනේ අපි බදුල්ල පැත්තේ කිව්වා. අපිට කොළඹට ඉන්න ඕන නිසා ඒ ළමයින්ව ගම්පහ පැත්තේ ඉස්කෝලවලට දාලා කොළඹට එන්න ඕනේ වුණා කිව්වා. ඉතින් ඉරිදා පත්තර ටික ගත්තාම ඉඩම් විකුණන්න තියෙනවා, ගෙවල් බදු දෙන්න තියෙනවා, කුලියට දෙන්න තියෙනවා. ඒව පෙරල පෙරල ඉතින් බදුල්ල ඉඳන්ම කෝල් කර කර බැලුවා. කිව්වා ලාබිට තියෙන ගෙයක් ගන්න, බද්දට හරි කුලියට හරි. ඊට පස්සේ කොහොම හරි අඩුවට තියෙන ගෙවල් කීපයක් ලකුණු කරගෙන දවසක් දාගෙන ගෙවල් ටික බලාගෙන බලාගෙන ගියා. එක ගෙදරක් හම්බුණා ගෙයි ගහන අඩුයි. අවුරුදු 5කට 10කට බද්දට ගන්න හිතුවේ ඊට වඩා ගීම ගන්නත් පුළුවන් ගානයි, ඉඩමත් හොඳයි. හැබැයි ගේ පාළුවට ගිය ගියා. මොකුත් හෙව්වේ බැලුවේ නෑ, ගේ ගත්තා. ගේ අරගෙන මිනිස්සෙක් දාලා සුද්ධ පවිත්‍ර කළා, තීන්ද ටිකක් ගාලා බදුල්ල ඉඳන් ආවේ පදිංචියටමයි. කෙලින්ම ලොරියක බඩු ටික පටවගෙන ආව, පදිංචියටම ගෙදරට ආව. ගෙයි පදිංචි වෙච්ච දවසේ ඉතින් ටිකක් කිරි උතරලා ඉතින් කාලා බීලා ටිකක් නෑදෑයොත් ඇවිල්ලා ගියා. රෑ කට්ටිය නිදාගත්තා.
රෑ 12 එක වෙනකොට විලාප දීගෙන ගේ වටේ දුවනවා වගේ ඇහෙනවා. ඊට පස්සේ බය වෙච්ච පාර හිමීට ජනේල් ළඟට ගිහිල්ලා බලනකොට ගිනි බෝලයක් යනවා වගේ පේනවලු කරවලේ සම. හිටි ගමන් ගින්දරක් යනවා වගේ මිදුලෙන් පේනවලු. දැන් බය වෙච්ච පාර ගෙදර හිටපු දෙතුන් දෙනාම ඉල්ලි වෙනකන් උන්ඩි වෙලා කාමරයකට වෙලා හිටියලු බයට. උදේ පාන්දර ඉති නෑදෑයන්ට කතා කරලා කියනෝනේ බලාපල්ලා අපිට වෙච්ච දේ කියලා. පවුල් වල නැද්ද චණ්ඩි? චණ්ඩි ටිකක් ආපහුවද? අපිටත් ඕනේ හොල්මන් බලන්න තමයි. චණ්ඩි ඇවිල්ලා දැන් රෑ වරේ හොල්මන් කියකේ හිටියලු. ඉඳලා හොල්මන් වලටත් බැන බැනා ඉඳලා නිදාගත්. එදත් රෑ 12 එක වෙනකොට අර වගේමයි. මිදුලේ පෙරලෙනවා ඇහෙනවා, අඩි සද්ද ඇහෙනවා, විලාප දෙනවා වගේ ඇහෙනවා, ගින්දරක් යනවා වගේ රෑට හිටි ගමන් පේනවා. කට්ටියම බය වුණා. උදේ පාන්දර ළඟ ගෙවල් ළඟට ගිහිල්ලා ඇහුවලු, අනේ අපි දන්නේ අපි බදුල්ලේ මේ වගේ දේවල් වෙනවා, අපි දන්නේ නැහැ මොකද්ද මේ කියලා. එතකොට කිව්වලු, ඇයි ඔයාලා ඔයාලා බලන්න නැතුව ගෙවල් ගත්තේ? මීට අවුරුදු 15කට විතර කලින් ඔය ගෙදර හිටිය ගෑනු කෙනා මනුස්සයෙක් රණ්ඩු වෙලා මිදුලට ඇවිල්ලා ගිනි තියාගත්තා. කෑ ගගහ මිදුලේ වටයක් දෙකක් දුවලා එහෙම මිදුලෙම මැරිලා වැටුණා කිව්වලු ගිනි තියාගෙන. අදටත් ඉන්න බෑ කාටවත්. රෑ 12 එක වෙනකොට විලාප දීගෙන ගේ වටේ දුවනවා වගේ ඇහෙනවා. තමහුන්ට පේනවා ගිනි බෝලයක් යනවා වගේ පේනවා ගේ වට. එතකොට බලන්න මේ අකුසල් ඒව මරණින් මත් ඉපදුනත් එවැනි ලෝකවල උපදිනවා. ඒ නිසා බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා සමහර ප්‍රේතයෝ ඉන්නවා මුළු ඇඟම ගිනි ගන්න ප්‍රේතයෝ. ගිනි බෝලයක් යනවා වගේ කෑක ගහ විලාප දෙදී අහසේ පාවි පාවි යනවා කියලා. පින් ගන්න බෑ කියලා. එතකොට එවැනි ප්‍රේත කොටස් ගණනාවක් අතර පින් ගන්න පුළුවන් ප්‍රේතයෝ ඉන්නවා. ඒ අයට තමයි අවේ පරදත්තූප ප්‍රේතයෝ කියන්නේ. ඒ අය හැම වෙලේම අනේ අපේ නෑදෑයෝ අපිට දැම් පින් දෙයි, දැම් පින් දෙයි, අපේ දරුවෝ ඥාතීන් අපිට දැම් පින් දෙයි කියලා පින් ගන්නම බලාගෙනම තමයි කියනවා ඉන්නේ. ඉතින් ඒ අය ගැන අනුකම්පාවේ ඥාතීන් පින් දහම් කළා, පින් දෙනකොට ඒ අය සුවපත් වෙනවා කියන. සාපිපාසා සංසිදෙනවා, ආහාර පාන පහළ වෙනවා, විමාන පහළ වෙනවා. හැබැයි හිතන්න මෙහෙම, දැන් අපි අපේ නෑදෑයන්ට හැමදාම පින් දෙනවද? අවංකව හිතන් පින් දෙනවද? එහෙම නෑ. අපි මළගයක් වුණත් 7 දවසේ පින්කම කරනවද නැද්ද? කරනවන්නේ. 3 මාසේ පින්කම ලෑස්ති විලාම කරන. ඊළඟට අවුරුද්දෙන් අවුරුදු 5, 10 නිකන් ඈතට ඈතට යන්නේ නැද්ද? එහෙමත් වෙනවා. එහෙම නැතත් හිතන්න අපි ජීවත් වෙලා ඉන්න කන්නේ අපි ওই නෑදෑයෝ ටික සිහි කරන්නේ නේ. අපිත් එක්ක ඉඳලා මිය පරලව ගියේ කො අපේ අම්මා තාත්තා ආච්චි සීයා කවුරු හරි තමන් එක්ක ජීවත් වෙලා මැරිච්ච අය මතක් වෙනවා අපිට. එච්චරයි ඉන්නේ. අපිට මතක් වෙනවද අපේ අත්තේ, මුත්තා, කිරිකිත්තා, පනත්තා එහෙම වුන් හිටියා කියලාවත් මතක් වෙනවද? ආච්චි සීයා ඕපපාතිකවද පහල වුනේ? හිටියා නේද ඒ අයටත් අම්මේ තාත්තේ? මතක් වෙනවද අපිට? නෑ. ඒ වගේ අපි මැරුණත් ඔබේ දරුවෝ නෑදෑයෝ ඒ අය ඉන්න තාක්කල් සිහි කරලා පින්දේ. පරම්පරා 2-3ක් යනකොට මැරිච්ච ආච්චිලා සීලාගේ නමක්වත් දන්නේ නෑ. ඊළඟට ඒ අය මතක් කරන්නේ යාළට උදව් කරලා මැරිච්ච අය ගැන විතරයි. හැබැයි ප්‍රේත ලෝකයකට වැටුනොත්, දුගතියකට වැටුනොත් අවුරුදු 10,000 ගණන්, කල්ප ගණන්, බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකවල දුක් විඳින ප්‍රේතයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා. දැන් බලන්න, දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට ඇට සැකිල්ලක් වගේ ප්‍රේතියක් පෙනී හිටියා. මුළු ඇඟේම මස් එල්ලෙනවා, කඩා වැටෙනවා, විශාල දුගඳක් හමනවා කියලා සාරිපුත්ත හාමුදුරුවෝ දැක්කා. ඉතින් උන්වහන්සේ අනුකම්පාවෙන් බලලා මෙහෙමත් අමනුෂ්‍යයෝ ඉන්නවනේ කියලා උන්වහන්සේගේ පාඩුවේ වැඩියා. යනකොට කියනවා, අනේ ස්වාමීන් යහක බලන් යන්න එපා, මං ඔබ වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මා කියෝ. තාරිපුත්ත හාමුදුරු නතර වෙලා බැලුවා, ඇත්තද මේ කියලා නුවණින් විමසලා බලනකොට ඇත්ත. එතකොට බලන්න, ආත්ම 5කට පෙර අම්මා ඒ ජීවිතේ දරුවෝ පින්දෙන්නේ නැති. හැබැයි ඒ අය මැරුණාට පස්සේ නෑ. එදා ඒ අම්මගේ පුතා වෙච්ච කෙනා තවත් ආත්ම 5ක් ඉපදීපදී ඇවිල්ලා රූපසාරී බැමිනියගේ දරුවෙක් හැටියට මනුස්ස ලෝකෙ ඉපදිලා එදා රහත් වෙලා අග්‍රශ්‍රාවකයන් වහන්සේ, ධර්ම සේනාධිපතීන් වහන්සේ දැන් එදා රහත් වෙලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ආත්ම 5කට පෙර අම්මා තාම පෙරේත ලෝකෙ ප්‍රේතියා. තාරිපුත්ත හාමුදුරුවෝ ඉන්ද්‍රියේ වැඳ වැටිලා පින් ඉල්ලුවා, අනේ ස්වාමීනි මුළු ඇඟම දනවා කිව සාපිපාසාවේ, මට පින් ටිකක්වත් දෙන්න කෙනෙක් නැහැ කිව ඥාතියි. අනේ ඔබ වහන්සේ මට පින් ටිකක් දෙන්න කිය. එදා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා, තමන්ට ලැබිච්ච දානේ ටික ගෙනහල්ලා අනික් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට බෙදලා ඒ පින් අනුමෝදන් කරා.
අද මං පින්ඩ පාති ගිහිල්ලා මට ලැබිච්ච දානේ මේ සංඝයාට මේ ස්වාමීන් වහන්සේලාට මගේ පින්ඩ පාත දානේ දන් දීමේ පිණින් මීට ආත්ම පහකට පෙර අම්ම වෙලාද ප්‍රේත ලෝකේ ඉන්නේ ප්‍රේතියට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පින් දුන්නා. ඒ පින් අරගෙන සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා දුගතියකට වැටුනොත් ආයි අනුන්ගේ පිණින් යැපෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ධනංජානිට කියනවා ධනංජානි ඒ නිසා ප්‍රේත ලෝකේ කියන්නේ දුක් සහිතයි කියලා. ආදීනවම හිතන්න කියලා. ආදීනව හිතලා හිතලා දැන් ඔබ උත්සාහ කරන්න කියවා මනුස්ස ලෝකේ හිත පිහිටවන්න. ඔන්න දැන් ටිකෙන් ටික උඩට ගන්න හැටි. දැන් බලන්න ධනංජානි කෙලින්ම කොහෙට යන්නද කර්මය හැදිලා හිටි? නිරේට. එතකොට නිරේ ආදීනව සිහි කරලා තිරිසන් ලෝකේ හිත පිහිටෙව්වා. එතන ආදීනව සිහි කරලා ප්‍රේත ලෝකේ හිත පිහිටෙව්. එතන ආදීනව සිහි කරලා කියනවා දැන් ඔබ මනුස්ස ලෝකේ හිත පිහිටවන්න. එහෙම එකපාරට මනුස්ස ලෝකේ හිත පිහිටවන්න පුළුවන්ද පෞකාරයකට? අමාරුයි. දැන් පින බලවත් කරන්න ඕන. අන්න එතනදී සාරිපුත්ත හාමුදුරුවෝ සීලේක පිහිටවලා ධනංජානි දැන් ඔබ සීලවන්ත කෙනෙක් කියලා ඒ සීලේ බලවත් කරලා දෙනවා. දැන් හිතන්න අපි වුණත් ලෙඩෙක් බලන්න ගියාම ගිය ගමන් මොකද කරන්න? අමාරුවෙන් හරි පන්සිල් දෙනවා. හිතෙන් හරි කියන්න කියලා පන්සිල් දෙනවා. දීලා කියනවා දැන් ඔයා සීල්වත් කෙනෙක්. පරණ වැරදි ඒවා හිතෙන් අයින් කරන්න. දැන් මං සීලවන්තයි කියලා මේ ශික්ෂාපද ගැන සිහි කරලා ඒ සීලේ ගැන හිත පිහිටව ගන්න කියලා. ඊළඟට ධනංජානිට මතක් කරලා දුන්න අර දානි හැන්දක් හරි බෙදපු එක. සාමාන්‍ය කෙනෙකුට දානි ටික දුන්නේ. ඊපු දේ පිළිගත්තේ නැතත් දානි හැන්දක් හරි බෙදුවානේ නේ. සාරිපුත්තයන් වහන්සේට දානි හැන්දක් හරි බෙදුවා. ඒ පින සිහි කරලා දුන්න. ධනංජානි ඔබ මේ පින මෙනෙහි කරන්න කියලා කරපු පින් කුසල් ටික ටික හරි මෙනෙහි කරලා. අපි ඥාතියේ කවුරු හරි මරණාසන්න වෙනකොට කනට කරලා හරි කියන්න ඕනේ. අම්මට මතකද අම්මා මේ වගේ පින් කරගත්. තාත්තට මතකද මේ වගේ පින් කරා. දන් දුන්නා මේ වගේ පින් කරා කියලා කරපු මොනවා හරි පින් මතක් කර කර කනට කළා සිහි කරවල. එහෙම පින කුසලයේ බලවත් කරලා සාරිපුත්ත හාමුදුරුව සද්ධාව ඇති වෙන විදියට දහම් දෙසමින් කියනවා ධනංජානි දැන් ඔබ මනුස්ස ලෝකෙම අරමුණු කරගෙන ප්‍රේත ලෝකේ ආදීනව සිහි කර කර ඉන්න කියලා. දැන් එහෙම මෙනෙහි කරනකොට ප්‍රේත ලෝකිනුත් හිත මිදිලා දැන් මනුස්ස ලෝකේ හිත පිහිටියා. ඊට පස්සේ ධනංජානිට දැන් බොහොම සතුටුයි කියනවා. අනේ ස්වාමීනි දැන් නම් හරිය කීවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියව ධනංජානි දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොනවද ඇහුව මැරෙන්න වැටෙනකම් කරගත්තේ. ඒ නිසා හරිය නෙමෙයි මනුස්ස ලෝකෙත් ආදීනව දැන් හිතන්න කියලා. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දැන් ඔබ මනුස්ස ලෝකේ ආදීනව මෙනෙහි කරා. ආදීනව සිහි කරලා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ හිත පිහිටවන්න කියලා. දෙව්ලොව හිත පිහිටන්න නම් කරුණු පහක් තියෙන්න ඕන. මොනවද ඒ? සීක බල. ඒකට ධර්මයේ කියනවා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. තුනුරුවන් ගැන සද්ධාව බලවත්ව තියෙන්න ඕන. සිල්වත්කම තියෙන්න ඕන. දහම් දැනුම, සුත කියන්නේ දහම් දැනුම තියෙන්න ඕන. ත්‍යාග සම්පත්‍ය අතහැරීම පුරුදු කරන් දන් දෙන්න ඕන. ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. සාරිපුත්ත හාමුදුරුවෝ දැන් බණ කියනවා සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වැඩෙන හැටියට දහම් දෙසුවා. එහෙම බණ කියාගෙන යනකොට දැන් ධනංජානි වැඳගෙන බණ අහගෙන ඉන්නවා. දැන් බණ අහගෙන ඉන්නකොට හිතේ තුනුරුවන් ගැන පැහැදීම ඇති වෙනවා. සීලේක පිහිටවලා තියෙන්නේ දහම් දැනුම ඇති වෙනවා. කරපු පින බලවත් වුණා. එහෙම සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියාගෙන යද්දි ධනංජානි හිතනවා මනුස්ස ලෝකෙත් ඇත්තටම දුක් සහිතයි තමයි. කොච්චර දුකක් විඳින්න ඕදනේ? දැන් ඔබ හිතන්න හම්බ කරන්න ඕනේ, දුක් විඳින්න ඕනේ, දරුවන්ගේ වැඩ රසාවල් ණය වෙවිනේ. කොච්චර දුකක් විඳිනවද? ඒ නිසා මේ කිසි දෙයක් නැහැනේ දිව්‍ය ලෝකේ පහළ වුණොත්. හොඳට පිං කරගෙන සැපසේ ඉන්න පුළුවන් කියලා හිතුවා. දෙවියන්ට ගෙවල් හදන්න ඕනද? ණය ගන්න හිම තියනවද? හිත නිවාස ණය හිම නැහැ. හිතන සැනින් පහළ වෙනවා පිනට. දිව්‍ය විමාන පහළ වෙනවා. එහෙ ටැක්ස් එහෙම වදිනවද? නැහැ. ඒ නිසා ඒ අයිට හිතන සැනින් පහළ වෙනවායි. දැන් ධනංජානිගේ හිත ටික වෙලාවක් යනකොට සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා බලවත් වෙනකොට ටික ටික හිතේ පිහිටනකොට දෙව්ලෝ පිහිටියා. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ හිත පිහිටියා. දැන් විශාල සතුටක් දැනෙනවා හිතට. සුගතිය ගැන අරමුණ උනා.
එතකොට සාරිකුත් හාමුදුරුවෝ කියනවා ධනංජානි ඔයිටත් වඩා සැප බහුල දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. තවතිසා දෙව්ලොව. ඒ නිසා චාතුම් මහරජිකීටත් වඩා මට එහෙ හොඳයි කියලා ඔබ සද්ධාවම බලවත් කරගන්න කියලා. තුනුරුවන් ගුණම සිහි කරන්න කියලා. එහෙම කියමින් සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියනකොට ඔන්න චාතු මහරජිකෙත් හිත පිහිටි. ඉහළට ඉහළට එතනින් තවතිසාව යාමය තුසිතය නිම්මානරති පරනිම්මිත වසවර්ති කියන දිවිය ලෝකවලත් ඉහළට ඉහළටම හිත පිහිටෝමින් බණ කිව්ව. බණ කියාගෙන යනකොට පින බලවත් වුණා. ධර්ම දේශනාව තුළම හිත තැම්පත් වෙලා එකඟ වුණා. හිතේ සමාධියක් ඇති වුණා. දැන් හිතේ සමාධියක් ඇති වෙච්ච ගමන් හිත පිහිටන්නේ කොහෙද? බඹලව. බ්‍රහ්ම ලෝකේ හිත පිහිටියා. එතකොට සාරිපුත්ත හාමුදුරන්ට දැනුණා දැන් ධනංජානිගේ හිත එකඟ වෙලා දේශනාව තුළම සමාධිමත් වෙලා දැන් බඹලව හිත පිහිටලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ එතනදී කල්පනා කරා ධනංජානි කියන්නේ ඉතින් මහා බ්‍රහ්මයා අදහගෙන හිටිය ඔය බමුණෝ කියන්නේ බ්‍රාහ්මණ ආගම අදහගෙන ඉන්නේ. ඒ අය කැමති මහා බ්‍රහ්ම දෙවියෝ ළඟට යන්න. මහා බ්‍රහ්මයා තමයි උතුම් කියලා හිතන. සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවා ඉතින් මැරෙනකම් මහා බ්‍රහ්මයා අදහගෙන හිටපු කෙනානේ බඹලව උපදින එකත් ඉතින් කොච්චර සැපයද අපා යන්න හිටපු කෙනා. ඒ නිසා ඔය මදෑ කියලා හිතුවා. හිතලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දැන් ඔබ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. මහා බ්‍රහ්ම දෙවියන් ළඟ උපදින්නත් බ්‍රහ්ම ලෝකේ උපදින්නත් බ්‍රහ්ම සැපේ ලබන්න සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ඒ ගැන බණ කිව්වා. දැන් ඒ ටික කියලා දුන්නාට පස්සේ හොඳට මෛත්‍රී හිතම වඩනකොට හිත එකඟ වෙනවා. සාරිපුත්ත හාමුදුරු කියනවා ධනංජානි ඔබ ඔය අරමුණේම හිත පිහිටවන්න කියලා උන්වහන්සේ එහෙම නැගිටලා ආරාමයට වැඩියා. ධනංජානිගේ නිවසෙන් එළියට බැහැලා ටික දුරයි වඩින්න ලැබුණේ. ටික දුරක් යනකොටම අර ධර්මීම මෙනෙහි කර කර එකඟ වෙච්ච හිතෙන් හිටිය ධනංජානි එහෙම මරණයට පත් වුණා. නින්දෙන් පිබිදියා වගේ බ්‍රහ්ම දේවතාවෙක් වෙලා බඹලව පහළ වුණා. දැන් බලන්න කොහෙ යන්න හිටිය කෙනෙක්ද මේ? කෙලින්ම නිරේට කර්මීය හැදිච්ච කෙනෙක්. බලන්න මරණ මංචකේ කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳීමේ වටිනාකමනේ. ධර්මයේ දන්න කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් අපායට යන්න ඉන්න කෙනෙක් හරි ඒ මොහොතේ පිනක් බලවත් කරලා සුගතියකට යවා ගන්න පුළුවන්. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රයේ කියලා තියෙනවා. ඒ වෙලේ දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ආරාමයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනකොට එළියට වැඩිය. වැඩම කරලා ඈත ඉඳන් අහනවා ඇයි සාරිපුත්ත ධනංජානිව එතනින් නවත්තලාවේ ඇයි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ හිටියත් බුදු ඇසින් බලාගෙන ඉඳලා නැද්ද? ධනංජානිගේ හිත පිහිටවපු හැටි බුදුරජාණන් වහන්සේ බලාගෙන හිටියා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවන්ට නැති නුවණක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ තමයි කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය දකින නුවණ. ඒකට ධර්මයේ කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. ඒක තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ දැක්කා ධනංජානි වෙතනින් නවත්තන්න නැතුව ධනංජානිට අනිත්‍ය ගැන කියලා දුන්නා නම් ආයතන හය ගැන පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් වඩන හැටි විදර්ශනාව ගැන කියලා දුන්නා නම් ධනංජානිට මාර්ගඵල ලබන්න පින තිබ්බා. ඒ මොහොතේ අඩුගානේ සෝවාන්වත් වෙලා තමයි බඹලව යන්නේ. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒක කරේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙන් විතරක් නවත්තලා ওই මදය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සාරිපුත්ත ධනංජානිව එතනින් නැවැත්තුවේ කියලා අහනවා. හැබැයි මේ සාරිපුත්ත හාමුදුරුවෝ කොච්චර දෙයක්ද කරේනේ? කෙලින්ම නිරේ යන්න හිටපු කෙනා උන්වහන්සේ කොහොම හරි බ්‍රහ්ම ලෝකෙට ඇරියන්නේ නේ. එතකොට බලන්න මරණාසන්න මොහොතක කල්යාණ මිත්‍රෙක් ධර්මීය දන්න කෙනෙක් ළඟ හිටියොත් එයාට කොච්චරනම් යහපතක් කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි වැදගත්ම දෙයක් තමයි මරණාසන්න මොහොතේ හැසිරීම. මරණාසන්න කෙනා කොහොමත් අසරණයි. මරණ මංචකේ යා අන්ත අසරණයි. වටේ ඉන්න අය දරුවෝ නෑදෑයෝ ලං වෙන අය බලන්නේ නෑ. එතන හූ තියන්න කෑ ගහන්න දෙවනක් කරන්න ගත්තොත් මොකද වෙන්නේ? දැන් සාරිපුත්ත හාමුදුරුව අපාය යන කෙනා සුගතිය හැරියට අපි මොකද කරන්නේ? යන්තම් හරි සුගතිය යන්න පිනක් තියෙන කෙනා අපායෙම යවලා නවත්තන්නේ අපි. එහෙම අපාය යවන්න පුළුවන්.
වට වෙලා එක්ක දිගට හූතියන්න ඕනේ. දාල යන්නේ පෝ කියකි ඇඟට පනින්න ඕනේ. මූණ ඉඹිනවා, අත් දෙක එල්ලෙනවා, කකුල් දෙක එල්ලෙනවා, නැතුව අපි කොහොමද ඉන්නේ කිය කිය දෙවනක් කරානම් අන්න කෙලින්ම අපායට යවන ක්‍රමී. දැන් ඔහොම වට වෙලා හූ තියෙනකොට පිනක් මතක් වෙයිද? කුසලයක් බලවත් කරන්න පුළුවන්ද? තමන් කරගත්ත පිනවත් මතක් කරගන්න පුළුවන්ද? අසරණයි නේද? ඒ නිසා මරණාසන්න කෙනෙක් ළඟ අපි අඬනවා, වැළපෙනවා, හූ තියෙනවා කියන්නේ ඒක ආදරේ වගේ පෙවුනට මරණාසන්න කෙනාට හතුරුකමක් කිය. එහෙම අඬලා වැළපිලා බය කරලා දෙවනක් කරලා මැරුණාට පස්සේ ඊට පස්සේ ආයි ඉතින් අපි මොන සෙල්ලම් දැම්මත් කෝටියක මිනි පෙට්ටියක් ගෙනල්ලා මැණිකල් අල්ලලා රත්තරන්ින් සරසලා වැල්ලුවත් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. විශාලම පාංශු කූලේ දෙනවා. දකුණු ආසියාවේම විශාල පාංශු කූලේ. එහෙම ඒවා තියෙන්නේ දැන් නේ? ඒකෙන් සුගතිය යවන්න පුළුවන්ද? ඒත් බැ. ඒ නිසා සමහර විට මෙහි පාංශු කූලේ දෙනකොට එහි ලෝදිය බොනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල තීරණාත්මක තැන තමයි මරණ මංචකේ. මරණාසන්න මොහොත කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක තැන. එතනදී අසරණ නොවෙන්න නම් ජීවත් වෙලා ඉන්න කාලේ ධර්මීය වඩන්න, හොඳට බණ අහන්න, පින් කරන්න, කරුණු පහක් වඩන්න. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ මරණ මංචකේ හරි ධනංජානි තුල මතු කරලා දුන්නේ සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. දැන් හිතන සිල්වත්කම පැත්තෙන් ගත්තොත්, ධනංජානිගේ ජීවිතේ ගත්තොත් මැරෙන්න වැටෙනකම්ම පව් කර කර හිටිය පව්කාරී. හැබැයි ඒ මොහොතේ හරි සීලයක පිළිහිටන්න පුළුවන් වුණා. අන්තිම මොහොතේ හරි සාරිපුත්ත හාමුදුරුවෝ වගේ කෙනෙක් ළඟ හිටි. අපිට ඉතින් කවුරු ළඟ ඉදීද නේ? ඒ නිසා අපි දන්නේ කවුරු ළඟ ඉදන්. හිතමු මෙහෙම, ඔබ ගෙදර මරණාසන්න වුණා කියලා හිතන්න එක. අපි හිතමු නිකන් සාමාන්‍ය මරණයක්ම කියලා, නිකන් අමාරු කිසිම දරුණු මරණයක් නැතුව මුටි කාලා මැරෙන්නත් පුළුවන්. එහෙම නොවේවා කියලා හිතමු. ගින්නෙන් පිච්චිලා මැරෙනවා, ගොඩ නැගිලි වලට යට වෙලා මැරෙනවා, හැප්පිලා මැරෙනවා, ධර්මී සී කරන්න පුළුවන්ද? අමාරුයිනේ. අපි එහෙම නැතුව හිතමු මෙහෙම, ඔන්න ගෙදර ටීවී බල බල ඉන්නවා, බොහොම සතුටින් හිනා වෙවි. සතුටෙන්ම ඉන්නකොට පපුවේ අමාරුවක් එනවා. සන්තෝෂෙන්ම ඉන්න වෙලාවනේ. එහෙම ඉන්නේ නැද්දිම එක පාට පපුවේ අමාරුව හැදිලා සාලිය ඇදගෙන වැටුණා කියලා හිතන්. දැන් දරුවෝ සතුටින්ම හිනා වෙවි තියාගනින්ද? මොකද කරන්නේ? ඉක්මනට ඉස්පිරිතාලෙකට උස්සන් යනවද නැද්ද? බෑ කියනවා, කෑ ගහනවා, ගෙනියන්න එපා මට මේක මැරෙන්න දීපන් කිය කී. ඒත් ගෙනියනවද නැද්ද? ගෙනියනවා. ඉස්පිරිතාලෙකට ගේනකොට අන්න දැන් ඈතින් එනවා දකින්නකොට වෛද්‍යවරු පිරිත් පොත් එහෙම අරගෙන ලෑස්ති වෙනවද? ඈ නෑනේ නේ. වෛද්‍යවරු ඉක්මනට කරන්නේ ඔලියක හරි දාලා තල්ලු කරගෙන දුවගෙන යන්නේ බේරගන්න. ගෙනිච්ච ගමන් එක්ක හුස්ම ගන්න අමාරු නම් මූණට ඔක්සිජන් එකක් හිර කරලා හරි දෙනවා. එක්ක උගුරෙන් බටයක් දානවා පෙනහළුවල. ඒක මහත්තයෙක් මට හම්බුණා. මට කිව්වා, අනේ හාමුදුරේ මං හොඳට පින් කරපු කෙනෙක්, මං දුප්පත් පන්සල් වල චෛත්‍ය දෙකක් හදලා තියෙනවා කියේ. බුදු පිළිම 10ක් විතර දැන් පූජා කරලා ධර්මශාලාවල බුදු පිළිම තැන්පත් කරලා හරියට පින් කරා. කටින පින්කම් 3ක්ද 4ක්ද කරා. හැබැයි මම අමාරු වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේ පුදුම වදයක් කිව්ව මට දුන්නේ. අල්ලලා තද කරලා හිර කරලා අල්ලගෙන අන්තිමට දඟලනකොට බටයක් උගුරින් දාන්න හැදුවා කිව්ව. අමාරු වුණා කිව්වා. පපුව හිල් කරලා පෙනහල්ලට බටයක් දැම්මා කිව්වා. කොහොමද? දැන් වෛද්‍යවරු පපුව තලනවා, අතපය පිරිමදිනවා, කටු ගහනවා, සීලයින් දෙනවා, ඉන්ජෙක්ෂන් දෙනවා. කොහොම වට කරගෙන වද දෙනකොට දැන් ධර්මයේ සිහි කරගෙන සුගතියක හිත පිහිටවන්න ලේසිද? අමාරුයි. එතකොට බලන්න මරණාසන්න මොහොත කියන්නේ අපිට ධර්මයේ සිහි කරන්න හිතන තරම් ලේසි තැනක් නෙමෙයි. හැබැයි අපිට ඒ ධර්මයේ පුරුදු කරගත්තොත් නම් පුළුවන් ද බැයිද? පුළුවන්. අමාරු උනත් අමාරු දේ ජයගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, කෝටි ප්‍රකෝටි ගණන් මරණේ ජයගත්ත, වේදනා සහගත මරණ ජයගත්තා ඉන්නවා. දැන් බලන්න සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලානේ මැරුණේ. ගින්නෙන් පිච්චෙනකොට ධර්මයේ සිහි කරා කියන්නේ හිතන්නවත් පුළුවන්ද අපිට? හැබැයි කරා. සාමාවතී දේශනාවේ තියෙනවා ගින්නෙන් පිච්චෙනකොට අර අනෙක් බිසෝවරු 500ක් එක ගොඩ නැගිල්ල කොටු කරලා ගිනි තිබ්බේ මාගන්දිය. ඒ වෙලාවේ කියනවා නැගනිවරුනි අපිට දැන් බේරෙන්න නම් අතක් නැහැ කියලා. අපිට එකම එක දෙයයි තියෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි කියලා අපිට පිහිට පිනිස පවතින වේදනානුපස්සනාව වඩන්න කියලා. ස්පර්ශයේ තුලින්මයි කිය විඳීම උපදින්නේ. කොච්චර ගින්නෙන් පිච්චෙනකොට දුක් වේදනාවක් ආවත් අනිත්‍යයි කියලා හිත පිහිටවාගෙන වඩන්න කියලා.
මෛත්‍රිය වඩන්න කිව ද්වේෂ හිතක් ඇති වෙන්න දෙන්න මේපා කිව. දැන් ස්වභාවික ගින්නක් නෙමෙයි, ගිනි තියලානේ. දැන් හිතන්න ඔබ දන්නවනේ සතර සතිපට්ඨානෙනි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා උගන්වන. එතන වේදනානුපස්සනාව කියන්නේ මේ කයේ ස්පර්ශයෙන් හටගන්න විඳීම. අරමුණු කරලා හිත වඩන්න කියනවා. ඒ තුල අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. කොච්චර කායික වේදනාවක් ආවත් ඇති වෙන්නේ කයයි පහසයි විඥානයයි නිසා. එතකොට මේ භාවනා පුරුදු කරලා වඩාගත් කෙනෙකුට වේදනාව තුළ හිත වඩන්න පුළුවන්, හිත පිහිටවන්න පුළුවන්, හිත එකඟ කරන්නත් පුළුවන්. හැබැයි භාවනා වඩලා නැත්නම් වේදනාවක් එනකොට කෑ ගහනවා, විලාප දෙනවා, බනිනවා, හූ තියනවා, ඇරෙන්න කරන්න දෙයක් දන්නේ නැහැ. සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චෙන කොටත් ධර්මයේම සිහි කරලා අනාගාමී වුණා. සුද්ධාවාස බඹලව ඉපදුනා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපිට පේනවා ගින්නෙන් පිච්චෙන කොටත් ඒ මොහොතෙත් මරණේ ජයගත්තා. ධර්මයේ සිහි කරගෙන අනාගාමී වුණා. ඊළඟට බිම්බිසාර රජුරුව ගැන හිතන්නේ. සුවාන් වෙලා හිටියත් කොච්චර වද දීලාද මැරුවේනේ. කන්න නොදී හිර කරලා දවස් ගණන් කන්න නැතුව තියලා තිබ්බ මැරෙනකම්. අන්තිමට යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුවට ඇවිද්දෙව්වා කිය. එච්චර වද දීලා මරද්දි ඒත් බුදු ගුණ හිතනවා, ධර්මී ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා, අනිත්‍ය මෙනෙහි කරනවා, මරණ සතිය වඩන. අන්න ධර්මී අල්ලගත්ත කෙනාගේ වටිනාකම. කොච්චර වද දීලා මැරුවා ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. ඒ නිසා පින්වතුනි මරණයේදී කොච්චර වේදනාවක් ආවත් ධර්මීය දන්න කෙනා ධර්මීය හිත පිහිටව ගන්න. අපි දන්නේ නැහැනේ හතුර වට වෙයිද කියලානේ. අපි දන්නේ නැහැ කවුරු ළඟ ඉඳීද. හතුර ටිකක් වට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ මොහොතේ ද්වේෂයක් වෛරයක් ඇති වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා මැරෙනකොට වෛර බැඳගන්නේ පුංචි දේවල් වලට. ඔන්න කියනවා දරුවන්ට මන්නම් මැරෙන්න යනකොට උඹලා මට බණක් ඇහෙන්න දාපල්ලා. කොහොම ඉතින් කියනවා නිකන් සුරංගනා කතාව වගේ කියනවන්නේ. මම මැරෙන්න යනකොට උඹලා එක්ක මට මෙන්න මේ ටික කියපල්ලා කියලා පොතක හරි තියෙන එකක් පෙන්නනවා. පින් පොතක් පෙන්නවා කියලා හිතමු දරුවෙකුට. දැන් gedara මරණාසන්න වෙනකොට ඌව මතකද ළමයින්ට? පොත් මතකද? මතක නෑ. පපු අල්ලගෙන හරි අමාරුවෙන් හුස්ම ගන්නකොට හූ තිය තිය අඬා ගේ වටේ දුවනවා. සමහරුන්ට කරගන්න දේ මතකත් නැහැ. ඊට පස්සේ වෛරය උපදිනවා. මං කියපු දේ කරේ නැහැ. මං කිව්වා මට මේ විදිය බණක් ඇහෙන්න දීපල්ලා, මට නිදහසෙ මැරෙන්න දීපල්ලා, මාව ඉස්පිරිතාලට උස්සන් ගිහිල්ලා මට වද දුන්නා කියලා. අන්න කේන්තිය මැරෙනවා ඊට පස්සේ. ඒක තමයි හිතේ ස්වභාවය. පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනාගේ හිත තියෙන්නේ හැම වෙලෙම අකුසලයට නැඹුරු වෙලා. අපේ හිත පිහිටලා තියෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් අපිට තියෙනවා. අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත ඇදෙන්නේම අකුසලීටමයි. එතකොට අපායට නැඹුරු වෙච්ච බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ සතර අපායේ මහගෙදර වගේ කරගත් ජීවිතයක් නේ. අපායටම ඇදෙන මනසක් තියෙන. එහෙම අපායට ඇදෙන මනස පුංචි දෙයකත් ඇදිලා යනවා. දැන් බලන්න ධර්මාශෝක රජුරවන්ට අච්චර පින් කරගෙන හිටියත් මැරෙන්න යනකොට අර පවන්සලන කෙනා තින් වටහත්ත වැදුණා. පවන්නේ සැලුවේනේ. එච්චර ළඟ ඉඳගෙන පවන්සලන මිනිස්සයාගේ අතින් වටහත්ත වදිනකොට ඒකටත් කේන්ති ආවා. ඒ තුල ද්වේෂයේ බලවත් වෙලා මැරුණා. දින කීපයක් දුගතියකට වැටුණා කියලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ හිත ඇතුලේ තියෙන තරහව, වෛරය, ද්වේෂය අලු යට ගිනි පොකුරු වගේ මතුවෙනවා. ඒ නිසා ඒ කෙලෙස් යටපත් කරගෙන අපිට සුගතියක හරි යන්න නම් මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. දැම්ම ඉඳන්ම සද්ධාව දියුණු කරා. මැරෙනවා කියන එක දැම්ම ඉඳන් හිතන්න. ඒක භාවනාවක්. ඒකට කියන්නේ මරණ සති භාවනාව. මරණය සිහි කිරීම භාවනාව. එහෙම මරණ සති භාවනාව වඩන්න. සද්ධාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, දහම් දැනුම දියුණු කරගන්න, ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරගන්න. දැන් අපේ රටවල් වල අපිට තියෙන කොච්චර බණ ඇහුවත් අතහැර ගන්න අමාරු. ගෙවල් දොරවල් ඉඩකඩම් දරුවෝ නෑදෑය මුළු පරම්පරාවල් වලටම බැඳිලා ඉන්නේ. හැබැයි සමහර බටහිර රටවල් වලට ගියාම පේනවා
ඒ අයට ලොකු ගැඹුරු ධර්මයක් නැති වුණත් ඒ මිනිස්සු එහෙම ලොකු බැඳීමක් නැහැ. දැන් මම පහුගිය ටිකේම ඕස්ට්‍රේලියාවේ දේශන කරලා පෙරේද ලංකාවට ආවේ. ඒ රටේ ලොකු ගෙවල් තියෙන මිනිස්සු දරුවෝ හිටියට අවුරුදු 18 20 වෙනකොට දරුවෝ දරුවන්ගේ ලෝකවලට යනවා. ආයි දෙමව්පියෝ බලන්න ඉන්නේ මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ කියලා අවුරුද්දකට දවසක් තියෙනවා දෙමව්පියෝ ඉන්නේ. ඒ දාට තමයි ඉන්නේ මල් කලඹක් අරගෙන. අම්මා තාත්තා බලලා ඉබලා යන්න එනවා ඉච්චරයි. තින් ජීවිතේ හැබැයි ඒ අය දරුවෝ ගැන හොයන්නේ නැහැ. පාඩුවේ දරුවන්ගේ ලෝකවල ඉන්න ඉඩ දීලා වයසට යනකොට ලොකු ගෙවල් විකුණලා පුංචි ගෙවල් වලට යනවා. මේවා නඩත්තු කරන්න අමාරුයි කියලා ඒ ගෙවල් විකුණලා වයසට යනකොට පොඩි ගයක් අරගෙන අර සල්ලි ටික පුතේ දාගන්න. බොහොම සරල විදිහට ජීවත් වෙනවා. මට හම්බුණා ගොඩක් අය ඒ ඉස්පිරිතාලවල, ඒ වැඩිහිටියෝ බලාගන්න වැඩිහිටි නිවාසවල වැඩ කරන අපේ ලංකාවේ අය. ඒ අය කියනවා හාමුදුරනේ අපිත් ලංකාවේ ඉස්පිරිතාලවල අවුරුදු ගණන් සේවය කරා කියලා. ලංකාවේ අපේ මිනිස්සු මැරෙන්න යනකොට කියන දේවල් අහගෙන ඉන්නත් බය හිතෙනවන්නේ. හැබැයි ඒ රටවල් වල සමහරු බොහොම සතුටින් ඉඳලා සමහරු ඉතින් ගිහින් එන්නම් කියලා එහෙම කියනවලු. බොහොම සතුටින් ඉඳලා ඉනාවීගෙන ඉඳලා හැබැයි බැරෙනකොට ඉතින් වේදනාව එනවා. නමුත් අල්ල ගන්න දෙයක් නැහැ. අපේ අයිට තියෙන්නේ දරුවෝ ගැන. අනේ ලොකු පුතේ මට මැරෙන්න බෑ. අනේ දුවේ මාව බේරගන්න. අර රට ඉන්නේ කාට එන්න කියාපම් මාව බේරගන්න කියාපම්. කෝ පොඩි එකා ගෙනින් මට බලන්න ඕනේ. බැංකු පොට්ටික හංගපන්. ඔප්පු ටික කොහෙද තිබ්බේ? ඕවනේ මතක් වෙන්නේ නේ. මැරෙන්නේ අනකොට මතක් ඉන්නේ මේක. එහා ගෙදරේ කා අර වැට මෙහාට ගත්තද? නඩුවට දිනේ හරි නේද? ඕවා තමයි මතක් වෙන්නේ. ඕවා සිහි කර කර සිහි කර කර ඉස්පිරිතාලේ පණ යන්නේත් ඕවා කීයක. ඉතින් මැරිලා සුභතිය කියයිද නේ? ඒ නිසා හිතෙන් අතහැරලා ජීවත් වෙන්න. හම්බ කරන්න ඕනේ සාධාරණව ධර්මිෂ්ඨව දියුණු වෙන්න. බුදුරජාණන් වහන්සේ ඉපා කියලා නේ. හැබැයි ධර්මීය දියුණු කරන කෙනා කොච්චර හම්බ කරත්, ගෙවල් දොරවල් යාන වාහන සැප සම්පත් පරිහරණය කරත් ආදීනව දස්සාවිනෝ කියන. ඒවැ ආදීනව දකිමින් වාසය කරන්න කියන. එයා හැම වෙලේම හිතනවා රජමැදුරේ හිටියත් මේවා අනිත්‍යයි. නැසී වෙනසී යන දේවල්. යම් දවසක මට මේව අතහරින්න වෙනවාමයි කියලා අවබෝධයෙන් ඒව පරිහරණය කරන. අන්න එහෙම කෙනෙකුට අතහැර ගන්න පහසුයි. ඒ නිසා අපි මැරෙනවා කියන එක හැම වෙලෙම හිතන්න, සුගතියට යන්න නම් සද්ධාවම දියුණු කරගන්න. හොඳට සිල් රකින්න. නිති පන්සිල් රකින්න. පොයට හරි උපෝසතේ, දැන් මේ වෙසක් නෙන්නේ, වෙසක් මාසේ ඉනවා ළඟ. එතකොට වෙසක් කෙනකොට හරි පටන් ගන්න. එහෙමනේ පටන් ගන්නනේ. වෙසක් දවසේ හිතනවා අපි ඔන්න අද ඉඳන් නම් සිල් ගන්නවා. මේ වෙසක් එකට පටන් ගන්නවා කියලා සිල් ගන්නවා. වෙසක් දවසේ ඉනකොට පන්සලේ 500ක් ඉන්නවා සිල් ගන්න. පොසොන් එකේ ඉනකොට 400ට බහිනවා. ඇසලවලට 300යි. එතනින් එහාට යනකොට 50යි 20යි. වීරිය නැහැ. පටන් ගත්ත වීරිය පවත්වගෙන යන්න බෑ, හැලෙනවා. ඒ නිසා අපි නිවන් අවබෝධයේ පිණිස වීරිය ආරම්භ කරන්න ඕනේ. ඒකට කියනවා ආරම්භක දහන. ඒ වීරිය අඛණ්ඩව පවත්වගෙන යන පරමක්ක දහත. නික්කම ධාතු, පරමක්ක ධාතු කියන්නේ නිෂ්ඨාව දක්වාම අතහරින්නේ. ඒ නිසා නිති පන්සිල් රකින්න. පෝයට මාසෙකට එක දවසයි ඉන්නේ. උපෝසතයක් රකින්න පුරුදු වෙන්න හැම පෝයටම. සුගතියක හරි යන්න නම් ඊළඟට දහම් දැනුම ඇති කරගන්න. පුළුවන් තරම් පින් දහම් කරන්න, ත්‍යාග සම්පත්තිය වඩන්න, ප්‍රඥාව දියුණු කරන්න. ඔන්න ඔය කරුණු පහ දියුණු කරගන්න සුගතියන්. මොනවද ඒ? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කරුණු පහ දියුණු කරගත්තොත් කවදා කොතන කොයි මොහොතේ මැරුණත් අපිට සුගතියක උපදින්න පුළුවන්. මරණ මංචකේ අපිට සුගතිය අරමුණු කරන්න පුළුවන්. අර මුලින් ඔබට කිව්වා වගේ අපි පින් කරනකොට අපි හොඳට සද්ධා වඩනවනම්, අපි හොඳට සීල් රකින්නවනම්, අපි හොඳ දහම් දැනුමක් වඩනවනම්, මෙහි බණ භාවනා කරගෙන පින් කරගෙන ගුණධර්ම වඩනවනම් අපිට මැරෙන්න කලින්ම එහි විමාන පහළ වෙනවා. අර නන්දිය සිටුවරයට වගේ සුගතිය හැදෙනවා. ධර්මාවබෝධයට පරිසරය හැදෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරු ශාස්ත්‍රය නිවන් අවබෝධයට පරිසරය පිනෙන් හදලා දෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන
උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසයිසිරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.